ஹாய் பவன், மகாஜன சேவா சங்கிதானே சபாபதி ரிஷாம் மரூஸ் ඇත්තරම ඕගොල්ලන් දකින්න ඇති ටික දවසක ඉඳනම අපි මාධ්‍ය හෙළිදරව් කරා, ගොඩක් දේවල් සම්බන්ධයෙන් හෙළිදරව් කරා. ඒ කියන්නේ මේ ත්‍රස්තවාදයට, IS ත්‍රස්තවාදයට ඍජුවම සම්බන්ධ අබ්දුල් රාසික්, ඒ වගේම හාරුන් සහවි කියන පුද්ගලයන් සම්බන්ධව. අබ්දුල් රාසික් IS එක සම්බන්ධයෙන්ුත් පැහැදිලි, ඒගොල්ලන්ගේ ගමන පැහැදිලි. ඒගොල්ලන් ඇත්තරම මුස්ලිම් ආගමට අනුව කුර්ආන් සුන්නාවට අනුව කටයුතු කරනවායි කියලත් මෙයා ප්‍රකාශයක් කරා 2015 දී. කරලා ඉන් පස්සේ මේගොල්ලන් කියනවා නෑ, ඒක ඒ දවස්වල අපි පැහැදීමක් නැතුව හිටියේ කියලා. ඉතින් ඔක දිගින් දිගටම අබ්දුල් රාසික්ල ගැනත් ඔයගොල්ලන් දන්නවා. ඉතින් මේ හැමදේම මෙහෙම තියෙනකොට මම හෙළිදරව්ව කරේ අබ්දුල් රාසික් යනවා තේරීම්කාරක සභාවට ගිහිල්ලා, තේරීම්කාරක සභාවේ එයා කියන ගොඩක් දේවල් අසත්‍යයි කියලා, තේරීම්කාරක සභාව මුලාවට පත් කරන්න හදනවායි කියලා මම ප්‍රකාශයක් කරා. ඒකට හේතුව අන්තිම හරියේදී, ඒකේ තේරීම්කාරක සභාවේ කමිටු වෙන අන්තිම හරියේදී සරත් පොන්සේකා මහත්තයා පින්තූරය, ඡායාරූපයක් පෙන්වලා අහනවා මේ ඡායාරූපයේ ඉන්නේ කවුද, මේක IS කොඩියක්ද, නැත්නම් මේක ලංකාවේ සිද්ධ වුණු දෙයක්ද. මේ හැමදේම සම්බන්ධ ප්‍රශ්න අහනකොට අබ්දුල් රාසික් හොඳින්ම දන්නවා ඒකේ ඉන්න පුද්ගලයා කවුද කියලා. ඒ ඉන්න පුද්ගලයා හාරුන් සහවි කියලා අපි එළිදරව් කරා. ඒ පුද්ගලයා ඕටමාවඩි, ඒ කියන්නේ කල්කුඩාවල පදිංචි කෙනෙක්. ඉතින් ඔය පුද්ගලයා තමා ඒ පින්තූරේ ඉන්නේ. ඒනට දැන් එතනදී අබ්දුල් රාසික් කියන්නේ ඔය ඉන්නේ කවුද කියලා අපි දැනුවත් නැහැ. ඇත්තරම IS කොඩිය, ඔය IS කොඩියක්ද කියන එකත් අපිට තහවුරු කරන්න බෑ. ඔබතුමාලා ඒක පෙන්නේ එකට දාලා දෙන්න, අපි ඒක බලලා හරියට ඔගලන්ට උත්තරයක් දෙන්නම් කියලා. ඉතින් පෙන්න එකට දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ පින්තූරේ ඔගලන්ට පේනවා ඇති, මේ පින්තූරේ තියෙන්නේ, මේක අපි මැච් කරන්න, මේක IS කොඩියක්. IS වරුන් සාමාන්‍යයෙන් ඒගොල්ලන් ඔය වහාබි කට්ටිය නබිතුමාගේ ඇඟිල්ලේ තියෙන මුද්‍රාව, ඒ කියන්නේ රින් එක, නබිතුමාගේ මුද්දේ තියෙන ඒ මුද්‍රාව, ඒ කියන්නේ මේ තියෙන අල්ලා රසූල් මුහම්මද් කියන මේ මුද්‍රාව තමයි පාවිච්චි කරන්නේ වහාබිස්ලා. ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් ඇති කරන්න ඉස්ලාමයට විරුද්ධව, ඒ කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පිළිපදින ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන්න ඒගොල්ලන් යොදන ක්‍රියාමාර්ග තමයි ඔව්ව. එතකොට මේ කොඩියමයි මෙතනක් තියෙන්නේ. දැන් අබ්දුල් රාසික්ලා පෙන්නන එක ඒක එඩිට් කරලා සම්පූර්ණයෙන් මේක කළු කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒගොල්ලන් ගැන කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බහුතර කට්ටිය බුද්ධිමත්, අබ්දුල් රාසික් කියන්නේ කවුද කියලා. ඉතින් ඒ වගේම ඔය හාරුන් සහවි සම්බන්ධව අපි හෙළිදරව් කරනකොට අපි තව දෙයක් ඉදිරිපත් කරා. දැන් උතන මේගොල්ලන් කියනවා ඒ IS කොඩිය උස්සන් යන්නේ හාරුන් සහවි, ඒ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැයි කියලා. 2014 වර්ෂයේදී මෙන්න මේ ඡායාරූපය, මේක ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. මේකේ ඉන්නේ තෝන්ඩි ප්‍රදේශයේ, රාමනාථපුරම් ඩිස්ත්‍රික්කයේ තෝන්ඩි ප්‍රදේශයේ TNTJ ඉන්න, තමිල්නාඩු තවහිද් ජමාත් එකේ ඉන්න පිරිසක් ඉන්නේ, ඔකේ පෙනී හිටින්නේ. ඇත්තරම මේගොල්ලන් මේ කරන්නේ IS සංවිධානයට සම්පූර්ණ තමන්ගේ සහයෝගය පළ කරලා තමයි ඔය පෝස්ට් එක පළ කරලා අන්තිමට මේකෙන් මේ 25 දෙනා, තරුණයින් 25 දෙනාගෙන් 3 දෙනෙක්ද කොහෙද ඇරස්ට් වෙනවා. අබ්දුල් රහ්මාන්, රිල්වාන්, තිරුපුර් ඉමාම් කියලා 3 දෙනෙක් ඇරස්ට් වෙනවා. ඉතින් ඔය හාරුන් සහවි සම්බන්ධව හෙළිදරව් කරන් යනකොට හාරුන් සහවිගේ ඉස්සල්ලාම ජීවිතේ පටන් ගන්නෙ කොහොමද කියලා කිව්වොත්, මෙයා සාමාන්‍ය මවුලොයිතුමෙක්. මෙයාගේ පඩිය 5000කින් පටන් ගන්නෙ, රුපියල් 5000කින් පටන්ගෙන මෙයාට කියලා සාමාන්‍යයෙන් ඔය පාපැදියක්වත් තිබ්බේ නැහැ. ඉතින් එහෙව් එකේ මෙයා දැන් පාවිච්චි කරන සුපභෝගී වාහනේ කෝටි එකමාරක් විතර වටින එකක් මං හිතන්නේ. ඉතින් ඒ වගේම මෙයාගේ පෞද්ගලික හොස්පිටල්ස්, ඒ කියන්නේ අල්කිම්මා කියලා සංවිධානයක් මෙයා පවත්වන් යනවා. ඒ අල්කිම්මා කියන සංවිධානයෙන්, ඒ ඕර්ගනයිසේෂන් එක, NGO එකෙන් මෙයා ගාපු හොස්පිටල් එක මෙන්න මේ තියෙන්නේ. ඒ වගේම මේක මෙයාගේ නිවස. ඉතින් ඇත්තටම මේ මෙයා සම්බන්ධව හෙළිදරව් කරනකොට දැන් මේක වැඩියෙන්ම ප්‍රශ්නයක් වුණේ හාරුන් සහවිට නෙමෙයි. ප්‍රශ්නයක් වුණේ, ඔක සෑහෙන්න වදයක් වුණේ අබ්දුල් රසික්ට. හේතුව
ඒගොල්ලන් ඔක්කොම එකම ලිංක එක ඉන්නේ. එතකොට ඒක සෑහෙන වදයක් උනේ අබ්දුල් රාසික්ට. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ලිංක් එක සෑහෙන බලවත්. දැන් ඔය කියන කල්කුඩාවල ඉන්න ඔය හාරුන් සහවි කියන පුද්ගලයා දැන් තමන්ගේ ජීවිතයේම ආර්ථික දුෂ්කරතා මැද්දේ පටන් ගත්තට පහු කාලේ දැන් එයාගේ දැන් තියෙන වර්තමාන තත්ත්වයේ කිව්වොත් එයා කල්කුඩාවල යට ලැබෙනවා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරය. ඒක ලබා දෙන්නෙත් ඉතින් වර්තමානයේ ඉන්න අපේ ජනාධිපතිතුමා තමයි. සමහරවල් ජනාධිපතිතුමා දැනුවත් නැතුව ඇති මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ අයිඑස්වරයෙක්ද කවුද කියලා. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එයාම එයාගේ Facebook page එකේ පළ කරලා තියෙනවා එයාට ඒ කල්කුඩා සංවිධායක තනතුර ලැබෙන්න ප්‍රධාන හේතුව හිස්බුල්ලා කියලා. ඉතින් මෙයාගේ පිටිපස්සේ ඉන්න අනිත් චරිතය හිස්බුල්ලා. එතකොට ඒ හිස්බුල්ලා කියන පුද්ගලයා සම්බන්ධයෙන් අපි කියන්න ඕනේ එයා සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. ත්‍රස්තවාදීද ත්‍රස්තවාදීන් අනුබල දෙනවද ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔය හැම දෙයක් සම්බන්ධව අපි හෙළිදරව් කරා. ඉතින් දැන් ඕක වෙලා තියෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර කට්ටිය අහන්න පුළුවන් දැන් ওই තව්හීද් වරුන් හැම කෙනාම IS වරුන්ද? දැන් ආරක්ෂක අංශවල කට්ටියත් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් ඔයා කියන්නේ තව්හීද් හැම කෙනාම ත්‍රස්තවාදියෝද? තව්හීද් හැම කෙනාම ත්‍රස්තවාදියෝ කියලා මම කියන්නේ. ඒ වගේම සමහර කට්ටිය අහන්න පුළුවන් ඒ කියන්නේ මුස්ලිම් කට්ටියත් ත්‍රස්තවාදියෝද? ඔක්කොම ත්‍රස්තවාදීන්ද? හැම කෙනාම ත්‍රස්තවාදීන් කියලා කියන්නේ. ඒනොට හැම කෙනාම යම්කිසි නිකායකට යටත්. ওই නිකාය තව්හීද් වෙන්න පුළුවන්. තව්හීද් කියන්නේ ඒකදේව සංකල්පවාදී වුණාට දැන් ඕගොල්ලන් පොදුවේ හිතන්න ඔය IS කියන සංවිධානය ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ළඟින්ම යන සාපේක්ෂව 90% කරි ඒගොල්ලන්ට ළඟින්ම යන කට්ටියක් තමයි තෝරගන්නේ ඔය වගේ ක්‍රියාදාමයන්ට ඔයගේ පහර දීම් වලට. එතකොට ඒගොල්ලන් තෝරලා ගත්තේ නැෂනල් තව්හීද් ජමාත් කියන ශ්‍රී ලංකාවේ ඒ සංවිධානය. ඒ කියන්නේ 90% ඒගොල්ලන්ගේ මතවලට ගැලපෙනවා. ඒ කියන්නේ සොහොන් කොත් කඩා ඉවත් කරලා දාන්න ඕනේ, සාම්ප්‍රදායික මුස්ලිම් වරුම විනාශ කරන්න ඕනේ, තවත් ඔය කුර්ආනයේ තියෙන දේවල් සම්බන්ධව පැහැදීමක් නැහැ ඒගොල්ලන්ට. ඒ වගේම හදීස් නබිතුමා විසින් කියපු දේවල් කරපු දේවල් ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ වගේ 90% ඒගොල්ලන් ඒ මතයට ගැලපෙන කට්ටිය. ඒ වගේම කට්ටියක් තමයි සහරාන්ලා කියන්නේ. සහරානුත් හිටියේ දැන් අබ්දුල් රාසික් ඉන්නවා වගේම ඔය ෂර්ට් කලිසම් දාගෙන හොඳට හිටියා. ඒනකොට දැන් ඒගොල්ලන් දන්නවා ඉතුරු 10%ක්. ඒ 10% පුරව ගන්න පුළුවන් ඒ අඩුව යම්කිසි බ්‍රේන් වොෂ් කරලා හරි නැත්නම් මුදල් ෆන් කරලා හරි කොහොම හරි වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ තත්වයකට ගිහිල්ලා තමයි ඔය සහරාන්ලා, ඒ කියන්නේ NTJ එක දැන් IS වරුන් හැටියට පත් වෙන්නේ. එතකොට ඒ වගේ තත්වයකට අබ්දුල් රාසික් දැන් අබ්දුල් රාසිකුත් ඉන්නේ සහරාන් ඒ කාලේ හිටපු ඒ විදියමයි. ඒ කියන්නේ ඒ වගේම 90% සහරාන් ඉන්න විදියමයි ඉන්නේ. වැඩේ කියන්නේ තාම ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඒ වගේ පහර දීම් වලට අබ්දුල් රාසික් බැස්සේ නැහැ. හේතුව ඉතින් ඒගොල්ලන් කියන්නේ අපි මේ දේවල් වලට යන්නේ නැහැ, අපි ආගම ප්‍රචාරය කරන විතරයි, අපේ සහජීවණයෙන් අපි මේ දේවල් කරන්නේ එහෙම කියලා කියනවා. ඉතින් 90% ඉන්න කෙනාට ඉතුරු 10% ඒ අඩුව පුරව ගන්න ඒ තැනට එන්න කොච්චර කාලයක් ගත වෙයිද? සමහරවල් මේගොල්ලන්ම කියන්න පුළුවන් මේගොල්ලන්ගේ කුර්ආන් පරිවර්තනයක් මගින් මේගොල්ලන් මේකේ අර්ථකථනයන් වෙනස් කරලා නැහැ අදේවවාදීන්ට පහර දෙන්න පුළුවන්. ඒ කියන්නේ සිංහලයින්ට හරි බෞද්ධ හරි ওই පිළිම වන්දනා කරන කටට පහර දෙන්න පුළුවන් කියලත් කුර්ආනයේ වැකියක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ම නේ කුර්ආනයක් print කරන්නේ. දැන් මේගොල්ලන් මේ ළඟදී දැන් ප්‍රචාරය කරන් යනවා. දැන් ඒ සම්බන්ධව කුර්ආනයක් print කරන එක සම්බන්ධව මේගොල්ලන් ඒ සම්බන්ධව ගොඩාක් මේ ප්‍රචාරය කරන් යනවා. ඒතකොට ඒ කට් එකෙත් මේගොල්ලන් කරන්නේ ඒක කොහොම හරි ඒකෙත් තවත් පුළුවන් නම් තියෙන තැන් වෙනස් කරලා අර වහබ්වාදය ව්‍යාප්ත කරන්න අවශ්‍ය දේ කරන්න. ඒතකොට මේ තියෙන්නේ සහරාන් වුණත් අබ්දුල් රාසික් වුණත් IS වුණත් ඔක්කොම එකයි. හේතුව IS කියන්නේ ත්‍රස්තවාදය නෙමෙයි. IS කියන්නේ මේගොල්ලන්ගේ සංකල්පය. ඒතකොට මේ සංකල්පය පටන් ගන්නෙ කොහෙන්ද? ඔය තව්හීද් කියන ලේබල් එකෙන්. ඒතකොට කාවද ඔතන තහනම් කරන්න ඕනේ? සංකල්පයේද ත්‍රස්තවාදීන්වද? ඔය සංවිධානත් අනිවාර්යෙන් තහනම් වෙන්න ඕනේ. ඒ වගේ ඔය සංකල්පය, ඔය තව්හීද් කියන සංකල්පය මේගොල්ලන් යොදාගෙන මේගොල්ලන් කුර්ආනයට විරුද්ධව හදීස් වලට පටහැනිව මේගොල්ලන් කරන දේවල් අනිවාර්යෙන් සමාජගත වෙන්න ඕනේ. ඒ දේවල් හෙළිදරව් කරන්න ඕන.
ඒකයි අපි එළියට ආවේ. නැත්නම් මුස්ලිම් සමාජයේ පාවා දීලා, ජාතිය පාවා දීලා, ත්‍රස්තවාදීන් කියලා අපිට හංගඩු ගහගෙන මේ දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මධ්‍යස්ථව හිතන්න ඕනේ. මේ දේවල් මධ්‍යස්ථව හිතන්න අපිත් සමහර කට්ටිය කියන්න පුළුවන් 2017 දී ඕගොල්ලත් අන්තවාදී ප්‍රකාශ කරලා තියෙනවා. ඕ කරලා තියෙනවා. ඒනකොට ඒ ගමන ගිහිල්ලා බෑ මේ රටේ. ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ රටක් තියෙන්න ඕන ජාතියක් තියෙන්න. දැන් මේ ජාතිය බේරගන්න හදලා රට නැති කරගන්න බෑනේ. දැන් මෙතන මේගොල්ලන් කරන්නේ අපේ ආගම අපි කොහොම හරි මේ දේවල් කරන් යන්න ඕන කියලා ඔය කොහොම හරි ওই මතය දෙනවා තරුණ පිරිසට. දැන් අබ්දුල් රාසික් කර දාන වීඩියෝ කට් එක අපි හිරු වලට මාධ්‍යල හෙළදරව් කරා. අබ්දුල් රාසික් කියනවා මේ IS සම්බන්ධව ඒගොල්ලන් කුර්ආන් සුන්නාවට යන්නේ, කුර්ආන් සුන්නා අනුව ක්‍රියා කරන්නේ, ඒගොල්ලන්ගේ ගමන හොඳයි, ඒගොල්ලන් ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනගන්න හදන්නේ කියලා ප්‍රකාශයක් කරනවා. ඒ සම්බන්ධව සිංහල දීලා තිබ්බා. ඇත්තට මේක කියන්නේ කාටද? ඒක අහන්නේ ප්‍රශ්නේ 2015 දී තරුණෙක් අහන්නේ, ස්කූල් ලීව කෙනෙක්. කියන්නේ සාමාන්‍ය පෙළ කරලා අවුට් වුණ එක්කෙනෙක් අහන්නේ IS සංවිධානය ගැන ඔබතුමා මොකද්ද කියන්නේ? එතකොට මෙයා ඒ තරුණයාට දෙන පණිවිඩය මොකද්ද? එතකොට ඒ තරුණයාගේ ඔළුවට යන්නේ මොකද්ද? IS කියන්නේ හරි. එතකොට ඕගොල්ලන් මේ කරන්නේ මොකද්ද? මේක මූලධර්මවාදයක් නෙමෙයිද? බලෙන් කවන්න හදනවා. ඒක හන්දම් අපි කියන්න තියෙන ඇත්තටම මෙතන අපි විවිධ හෙළිදරව් කරා. ඇත්තටම මෙතන කොහොම හරි මේගොල්ලන් බරන්නේ ඒ බහුතර සමාජයේ තුල අපිට යම්කිසි අපේ නමට අපි කරන් යන දේවල් වලට හෙළිදරව් වලට යම්කිසි කැළලක් ඇති කරලා මේක නතර කරලා මේගොල්ලන් කරන්න අවශ්‍ය දේ කරගෙන යන්න. ඒ වුණාට දැන් හාරුම් සහවි සම්බන්ධයෙන් අපි හෙළිදරව් කරපු කරමු. ඒක දෙන්න ඕන තැන් වලට දීලා තියෙන්නේ ආරක්ෂක අංශ වලට හැම තැනටම. ඉතින් ඒ වගේම ඔය දැන් කරන් යන දේවල් ඒගොල්ලන් ඇතුලින් කරන දේවල් හැම දෙයක් සම්බන්ධව අපි විපරමින් ඉන්නේ. ඉතින් අබ්දුල් රාසික්ලට කියන්න තියෙන්නේ ඇත්තටම ඕගොල්ලන් තවදුරටත් ඔය වීඩියෝස් එඩිට් කරලා ඔය දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් බහුතර සමාජයේ තේරුම් ගත්තා. ඒ වගේම මේ මුස්ලිම් සම්ප්‍රදායික මුස්ලිම් කොට්ටාශයත් තේරුම් ගත්තා. ඒකදේව සංකල්පවාදය කියන ඕගොල්ලන්ගේ ලේබලේ ගහගෙන ඕගොල්ලන් කරේ එතන ආගමික විද්වතෙක් ආගමික නායකයෙක් කරනවට වඩා පටහැනිව ගිහිල්ලා වැඩක් කරේ ඒ වීඩියෝ එකක් පරණ වීඩියෝ එකක් එඩිට් කරලා දාපු එක. ඉතින් ඒකෙන්ම සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් තේරුම් ගන්න නැති ඕගොල්ලන් කවුද කියලා. ඉතින් ඔය හාරුම් සහවි සම්බන්ධයෙන් ඇත්තරම අබ්දුල් රසික්ලා මේකට තියෙන සම්බන්ධතාව සම්බන්ධයෙන් හැමදේම එළිදරව් කරලා තියෙන්නේ. අදාළ ඉහළ තැනටම ඔබ බාර දීලා තියෙන්නේ. මම හිතන්නේ ඔය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම මේගොල්ලන්ව අනිවාර්යෙන් මේ හාරුම් සහවි කියන පුද්ගලයා අනිවාර්යෙන්ම සෑහෙන භයානක පුද්ගලයෙක්. සමහරක් වෙලාවට ඔය හාරුන් සාවි කියන පුද්ගලයා තවත් සහරන් කෙනෙක් වෙන්න පුළුවන් ඉදිරියේදී. හේතුව එයත් බලවත්. ඒ කියන්නේ එයාගේ පිටිපස්සේ ඉන්න චරිතය හිස්බුල්ලා. ඒ කියන්නේ මුදල් අතින් බලවත්. මේගොල්ලන්ගේ මුදල් මෙච්චර කොහෙන්ද එන්නේ කියලා සොයා බලන්න. ඇත්තට මේ සම්බන්ධ මේගොල්ලන්ගේ NGOs තියෙනවා නම් අපි ඉස්සෙල්ලා මීට කලින් වීඩියෝ වලින් ඉංගියක් දීලා තිබ්බා. ඕගොල්ලන් සාමාන්‍ය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා මේ සම්බන්ධව ලිස්ට් එකක් ගන්න. ඒ කියන්නේ මුස්ලිම් සංවිධාන තියෙනවා නම් ඒකෙන් මොන මොන කට්ටියද ඔය ෂියාවරුන්ගෙන් සම්බන්ධතාවය තියාගෙන සෞදි, කටාර් ඔය වැඩි හරියක්ම ෂියාවරුන් ඉන්නේ. ඒ වගේම වහබිස්ලා ඉන්නේ සෞදි, කටාර්, කුවේට් වල. ඒතර එහෙන් තමයි මේගොල්ලන්ට මුදල් එන්නේ. මෙච්චර මුදලක් මේගොල්ලන්ට කොහෙන් දෙන්නේ? දැන් කාතාංගොඩි වල ඔය සහරාන්ට ආපු මුදල් වුණත් මෙච්චර මුදලක් ලංකාවට එන්න කවුද මේවට උදව් කරේ? ඇත්තට මේ සම්බන්ධව හිස්බුල්ලා දැනුවත් නැද්ද? ඉතින් ඕකේ සෑහෙන බරපතලම කරුණ කියන්නේ ඉතින් මේ වගේ පුද්ගලයෙක්ට, මේ වගේ චරිතයක් තියෙන පුද්ගලයෙක්ට දැන් මේ රටේ ඉන්න අතිගරු ජනාධිපතිතුමා කල්පුඩාවල සංවිධායකකම දීලා තියෙන එක. ඇත්තටම ඒක අනිවාර්යෙන් ඒ ගැන පොඩ්ඩක් තව පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන්. ඒ වගේම හිස්බුල්ලා කියන චරිතය දැන් ඒ පිටිපස්සේ ඉන්න ත්‍රස්තවාදීන්ට අනුබල දෙන අනිත් චරිතයට ආණ්ඩුකාරතුම ලබා ආණ්ඩුකාර පදවිය ලබා දෙනවා. ඉතින් ඇත්තටම ඔතනදී ප්‍රශ්නාර්ථයක් ගොඩනැගෙනවා. ඇත්තටම ඒ වෙලාවේදී ඕනම කෙනෙක්ට බහුතර කට්ටියට උනත් මුස්ලිම් කට්ටියට උනත් ඇඟිල්ල දික් කරන්න සිද්ධ වෙනවා ජනාධිපතිතුමාගේ පැත්තට. ඉතින් ඒක හන්දා ඒක එහෙම නෙමෙයි නම් මේ සම්බන්ධව අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරලා මේ කියන ඔය අබ්දුල් රාසික් ඇතුළු මේගොල්ලන්ගේ තව්හිද් ජමාත් සංවිධාන සියල්ලක්ම තහනම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ හාරුම් සහවි ඇතුළු අබ්දුල් රාසික් මේ කට්ටියව අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ කියන
අබ්දුල් රාසික් ඇතුළු නඩේ මේගොල්ලන් දැන් ඔය නම් වශයෙන් බෙදිලා හිටියට මේගොල්ලන්ගේ ප්‍රධානම ලින්ක් එක තියෙන්නේ පරකාදෙනිය. ඒ කියන්නේ JASM කියලා මේගොල්ලන් අඳුන්වන්නේ ජමාතේ අන්සාර සුන්නතු මුහම්මදියා කියලා. ඔය JASM කියලා කියන්නේ එයා තමයි ACTJ කේ නායකතුමා අබූබක්කර් සිද්දික් මදනි. එයා යටතේ ඉන්න දෙන්නෙක්ව මං හිතන්නේ ඇරස් කරලා දවස් 14ක් තියාගෙන ප්‍රශ්න කරා. ඉතින් ඇරස් කරන්න ඕන කෙනා එළියේ අනවශ්‍ය කෙනාව ඇතුළට දාලා ප්‍රශ්න කරනවා. ඉතින් ආරක්ෂක අංශ වලටත් කියන්නේ අබූබක්කර් සිද්දික් මදනි කියන පුද්ගලයා අනුමැතියක් දෙන්නේ නැතුව, රික්වෙස්ට් එකක් කරන්නේ නැතුව, කවදාවත් සෞදි වලින් කුවේට් වලින් ඒ මදනි කියන්නේ නැතුව මේගොල්ලන්ට NGOs වලට මුදල් එන්නේ නැහැ. එහෙම ඒගොල්ලන්ගේ යම්කිසි චාට් එකක් තියෙනවා, ලින්ක් එකක් තියෙනවා. ඒරට ඒගොල්ලන් සාමාන්‍යයෙන් මේගොල්ලන් බෙදිලා ඉන්නේ. දැන් ඒගොල්ලන් කවුරුත් තියාගන්නේ මේගොල්ලන්ගේ ජමාත් අන්සාර සුන්නත් මුහම්මදියා කියන නම තියාගෙන ඉන්නේ. දැන් කල්කුඩා වල ඉන්න කට්ටිය තියාගන්නේ දවෝත ඉස්ලාමියා කියලා වෙන නමක් දාගන්නවා. නැත්නම් කල්කුඩා තවහිද් ජමාත් කියලා දාගන්නවා. මේගොල්ලන් වෙන නමක් දාගන්නවා. ඒරට ලින්ක් එක එකයි, ෆන්ඩ් එක එන්නේ එතනට. ඉතින් ඒ දේවල් සම්බන්ධව හොයලා බලන්න. අනිවාර්යෙන් මේ සංවිධාන ටික තහනම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ මේ රටේ තවත් සහරාන්ල බිහි කරන්න එපා. ඒ කියන්නේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්, අසරණ මුස්ලිම්වරුන් මේකෙන් ඇත්තටම පීඩා විඳිනවා. දැනටමත් කී දෙනෙක් සිරගත වෙලා ඉන්නවද කියලා සාමාන්‍යයෙන් දන්නවා හැම කෙනාම. ඒ කිසිම කෙනෙක්, ඒ කියන්නේ සාමාන්‍ය සුළු කොට්ටාශයක් ඇති ඔය අල්ලපු කට්ටිය, ඒ කියන්නේ ඒ සම්බන්ධව වැරදිකරුවන්, ඒ අනිත් කට්ටිය ඕකට සම්බන්ධ නැති අසරණ කට්ටිය. ඉතින් ඒක හන්දා මේ වගේ එළියේ ඉන්න මේ කට්ටිය, ඔය හාරුන් සහවි, ඔය අබ්දුල් රාසික්, ඇත්තටම අපි හෙළිදරව් කරපර රස්මින් කියන පුද්ගලයා, ඒගොල්ලන් සම්බන්ධව අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම 2015 බුදුහාමුදුරුවන් මිනිමස් කෑවයි කියලා ප්‍රකාශයක් කරයින් පස්සේ ඒ සම්බන්ධව නඩුව අධිකරණයේ, ඒ නඩුවේදී මෙයාට ඇපකොන්දේසි වගේ නියම කරනවා. ඇපකොන්දේසි සම්බන්ධයෙන්ුත් දැන් අපි ඒ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදී හෙළිදරව් කරන්නම්. ඇපකොන්දේසි වෙලත් මෙයාට තියෙන්නේ ඔබතුමා මෞලවිවරයෙක් නැත්තම් ඔබතුමා මේ සම්බන්ධව ආගමික ප්‍රචාරය කිරීම නවත්තන්න කියලා. එනකොට මේ ඇපකොන්දේසිත් කඩ කරලා තමයි මෙයා දැන් කුර්ආනයත් පරිවර්තනය කරලා, ඒකත් කුර්ආනය පරිවර්තන කරලා තියෙන්නේ ටැමිල් ට්‍රාන්ස්ලේෂන් එකකින්, මූල ග්‍රන්ථයෙන් නෙමෙයි, සිංහලෙන් නෙමෙයි. ඔය හැම දෙයක්ම කරලා තවදුරටත් මෙයා එක එක ප්‍රකාශ කරගෙන මෙයා දේවල් කරන්නේ. ඇත්තටම ඇපකොන්දේසි කඩ කරලා තමයි මෙයා මේ දේවල් කරගෙන ඉන්නේ. ඉතින් මේ හැම දෙයක් සම්බන්ධවම අනිවාර්යෙන් ආරක්ෂක අංශ අවධානය යොමු කරන්න. අපි මෙතනට මේ ඇවිල්ලා මේ වීඩියෝ එක කරලා බලාපොරොත්තු වෙන්නේ මේ දැන් ඉදිරියේ වෙන්න තියෙන ප්‍රශ්නයකින් ඇත්තටම බහුතර ජනතාවකින් තියෙන අර කෝපය හන්දා අපි ඒකෙන් බේරෙන්න ඕන, නැත්නම් ඇතුළට ඇයිද ඒ කේස් එක හන්දා මේක කොහොමරි වහගන්න ඕන, එහෙම අවශ්‍යතාවයක් නැහැ. රට ගැන හිතනවා ඇත්තටම මේ ජාතියෙන් තවදුරටත් අපේ ජාතිය වුණත්, සමස්ත බෞද්ධ ජාතිය වුණත් හැම කෙනාවම බේරගන්න ඕන. ඒක හන්දා මින් ඉදිරියටත් මේ වගේ දේවල් වෙන්න තියන්නේ නැතුව මේ කට්ටියව මේ සංවිධාන තහනම් කරන්න, මේ පුද්ගලින් සියල්ලක්ම ඇරස් කරන්න කියලා, අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලා සිටිනවා. ආයුබෝවන්.